අයිබෝවන් එම්මාන්කිචන් යුට්චල්ලකට වකළ සෙලදෙනම කොඩාක්කා අ දෙරින් පිළිගන්නවා. අදමම ඔගලන්ට හරගෙනාවේ. වැඩි රසේකින් ගඩක් ලේසිීම් පටමෝජවක්හදන්න කොහොමද කියලා. ඉතිං අදමමාරගෙනවිල් පටමෝජ හදන ලේසිම ක්‍රමේ සහ රසම ක්‍රමය. ඉති මේක්‍රමදි හරිම ලේසිෙන් හරිමික්මනින් ඔගලන්ට හදාගන්න පුළුවන්. දෙම මෝගලන්ට ට මෝජුව හදන්න කෞරුත්නක පරහස් ගොඩක් මේ වීඩකින් කියල දෙෙනවා. ඉතින් මේ ීඩක බැලෝත්තෝ කලන්ට හරිම ලේසයෙන් ටක්ගාල ගොඩා කරොසට පටමෝජුවක් හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු ගොඩක් රසට වගේම ලස්සනට හොමද පටමෝජුවක් හදාගන්න කියලා. වම්බට මෝජුවක් හදයවන්න ප්‍රධානම දේ තමයි අපි මෝජෝට දාන අ සහ විනාකිරි පේස් එක ඒකා අප කලින් හදරතියන්ඩඕනේ විශෂම පැභාගකටවොත් කලින් හදලා තියෙනවන ගොඩක් හොඳයි ගොඩක් රසට අපිට වම්බට මජයක හදාගන්න පුොළුවන්. ඉතින් මම්මතර අරගෙන තියෙනවා අප පේස්ටිකෙන් මේසැදිි තුන්නක් අප පේස්ට එක නැති අඇයට අබ ටික් විනාකිරවලින් අබරලා ගන්න පුොළවාන් ඉතිං ඊළඟට අපිට ඕන කරනවා විනාකිරි හොඳ ස්වභාවික විනාකිරිගන්න විනාකිරි මේසැඳි පහක්කෝනේ දැන් අපි අ පේස්ට එකට විනාකටික දාගම්මු ට පස්සේ එකට එකතු කරගන්න සීනි මේස් හැඳිත් තුන්නක් ලුණු තේහැදි එකක් එකතු කරලා මේ ටික හොඳරයට අපි කලවන් කරගමු මේ විදිර හොඳට කලවන් කරලා මේ පේස්්ටි එක අපි පැයි භාගයක් විතර හොඳර වහලතියාගම්මු ඉතින් ඒ අත්‍ර අපි අනිත් වැටික ලෑස්ති කරගමු. පම්බට මෝජෝ හදන්න අද මම් පම්බට ග්‍රෑම් පන්සයක් පාභච්චි කරනවා ඉදම් ම මේ වම්බටික හොඳදර සෝදල වතුෘටි පියෙදල තමයි අරගෙන තියෙන්නේ ට පිට නක්න තුරු ග්‍රම් දය අම බිරිිස් ක්‍රෑම එක සේ පණහක් සහ හාල්මැස්ස ක්‍රෑම එක සේ පණහක් ඉතින් හල්මැසු දාගන්නක අ්‍යවශ්‍ය නැහැ රසේ වැඩිකරගන්න විතරෑ ම අමතරද හල්මස පවිච්චි කරන්නේ අනිත් වැදකදදේ තම්මයි මේ ගන්න රත්තුලවනු හල්මැස්ස අම මිරිත් මේ හැම එකකම ගොල වතුරටික හොඳට බේලා අරගන්න. දැන් අපි වම්බරටික කපාගම්ම ම්බඩු කපා ගනිෙදදි මෙන්න මේ විදිරකොළ කපාගන්නඩ ඕනේ ගොඩාක් ලොකු කරන්නත් එපා ගොඩා කියණි කරන්නත් එපා මෙන මේ වගේ ප්‍රමාණයට කපාගන්න ඔය විදියට අපි ඔක්කෝමම් වම්බඩුටික කපාගම්මු සම්බඩු ටිකවන්න කපාගත්ත ගම්මම්ම මේකට එකතු කරගන්න කහකොඩුතේ හැඳදි භාගයක් වගේ එකතු කළ මේ වගේ හොඳට අතගාගන්න ප ම්බට ි බැගන්න ටික්වෙලාව නවා එතකොට වම්බට ර ලුපහට වගේ වෙනවා ඒක නැති කරන්න තමයි ප මෙතනදි කකාහයකතු කරන්නේ තැන් ඊළඟට එක පැත්තකින් කියලා අපි අමිරිස් ටිකපා ගම්ම අමබරරිස් කපාගනිදී මින්න මේ විදියට වෙන්න ඕන විදියට තමයි කපා ගන්න්ඩෝනි මින මේවගේ ඔක්කෝම අමරිස් ටිකත් කපාගන්න දැන් මේ දේවා ලොක්කෝමල ඇස්තිකර ගත්තට පස්සේ අපට මික බැතිගන්න පුළවා ැ මේ විදිරම තාත්ශයක් ලිීතියල ඒකට තෙල් එකතු කරගන්නවා. තෙල්ටික හොදරම රත්වනනාට පස්සෙේ ඉදිදර සාමන ප්‍රමාන්් ගන්න ඉතින් ගොඩාක් පඩි කරගන්න එපා දැන් මේ විතරන්න පටුටිකදාලා පැදගන්න පුළුවන්. බටු පැදගනිද්‍යයඔන්න ප්‍රධානම දේ තමයි බටු ටික පොඩි කරගන්නතුව බදින්ඩෝනි ඉතින් මේ විදිට හරීම පරිස්සමින් පෙරලමින් තමයි වැදගණ්ඩෝනි. නි තේ තමයි බටික කොඩා කළුවෙනකම් බැදගන්න නැහැ යයාන්තමින් රන්නන් පාටනනිකම් බැදනම ඇති ඉතින් මේ විජ පරිස්තුමෙන් පිරල්ලවකුළ බැතගන්න වෙන මේවගේ පාටනාට පස්ස අපි එලියට ගමු ඉතින් ඔය විදියට ඔක්කෝම බටුටික එකම පාටට පැදගන්න දැෑ අපපි ඔන්න කතුරෝන් ටික බැදගමෝ අරුටි බැදගනිද මේ වගේ තෙටදා ගත්තට පස්සේ ඔගොල්ල මෙෙන මේ විතිර පෙල්ලමින් එක ඉඳල විස්සර ගණන් කරන්න එකඉල්ල විස්තර ගණන් කරලලාම එකටික ඉක්මනින් එලියට අරගන්න ඔන්න ගොඩාක් කලා බැගන්න එපා. ඊනඟට ඔුල ලිප වහල තමයි අම විරිෂ්ික බද ගන්නඩ ඕනේ අම්ම රිෂ්ටික දාලත් ඔගුල එක ඉදල පහළවට වගේ ගණන් කරලා ඉක්ම නින්මේ ලියට ගන්න. පිට ොලගන්න හල්මැ ටි බැදගන්න හල්මසටික බදගනිී තිනං ඔන්න හාල්මස්ස හොඳට බදින්ඩුවනේ ඒක තමයි මෙතැති වැදගත්මදේ හොන්තට රන්වන් පාට වෙනකං හල්මැසටික බැදගන්න දැන් හල්මැස ටිකත් අපි එල්ලිට අරගමු දැන් අපි ඔන්නවාඹුට මෝජයක හතාගමු ඉතිං වම්ඹුඩ මෝජ හතාගනිදිී මුලින් අපිට ැටි ඇතයක්ක් සහ පොල්කටු ඇන්දක් තමයි ඕන කරන්නේ ොකදක් වම්බොඩි මෝජෝටඩ විනාකිරි පාවිච්චිර නි මටි ඇතිලයක් හරි නොස්ටි ඇතිලයක් හරිගන්න නොනන් තමයි ගඩක්ම හොඳ දෙැන් අපි ඇතිලෙලි පීතියාගමු ඇතිලේ ටිකක් හොඳයට රත්කරගන්න. හොඳින් රත්තුරට පස්සේ ම මේකට එකතු කරගන්නවා තෙල්ටික් මේ එකතු කරගත තේල්ටිකත් ඔොල හොඳට රත් කරගන්න. තේල්ටික හොඳටම රත්තුරාට පස්සේ මේකට අප එකතු කරගමු චඩට පපාගත රත්තුවල නටික්. සිි අපපා ගත්ත රම්පෙසා කරපෙන්චට එක් තලාගත්ත ඉගුරුස් සදරුණු මේ සැඳිත එක් කරදමුඟ පහයි කරාබු නැටි පහයි ඉළට ලොකුරුදු කෑලකුත් මේ එකට එකුතු කරල්ලා මේටික ආන්තමින් තෙම්පරාදු කරගන්න කින්ද්‍ර වැඩි කරගන්නතුව තමයි තෙම්පරාධ කරගණ්ඩුවුනේ. ඉතින් මෙන්න මේ වගේ ගාන්ටේ ආන්තමින් තෙම්පරාදුනාට පස්සේ මම මේ එකට එකතු කරගන්නුවක් හාකුඩු තෙහැඳ බාගයක් මිරිස්කුඩු මේ සැන්දිිත එක් ෑලිමිස් මේසනිදි එකක් දැ මේ ටිකප්ි එකතු කරලා මේ වගේ හොදට කලවන් කරමු මේ විදි රන්න හොදයට කලවන් කරගත්තට පස්සේ තැන් අපි ලිපේ කන්දර හොඳට මඩු කරලා එකතුකරගමු කලින් අර අපි හදාගත්ත අබ සහ විනාකිරි පේස්ටෙක් දැම් මේ බලාව එකතු කරන්න ගම් බිරිස් මේසැන්ඳි එක් තක්කලි සෝස් මේසනි දෙක් එකතු කරලා මේ වගේ හොඳට කලවන් කරඩෝනේ විදිර මේ ඔක්කෝම හොදට කලවං කරගත්තට පස්සේ අරාපි බැදගත්ත බටුටික්ක ලූනු අමුමරිත් සහ හාල්මැසටික දාලා හොදර කලවන් කරගමු ඉතිං ගින්දර මතක් කළ අඩුවම තියාගන්න මේ විතර හොඳින් කලවන් කරන්න ඉතින් මේ වෙලාවේ හරිම සෝදාය මේ වාම්ඹට මෝජුවක්ක. මේ විදිර ඔන්න හොදට කලන් කල්ලාෝ කලන්ට ලිප වහගන්න පුළුවන් ද පේවා බට මෝජය එකක හරි ඉතිං ඔකුලන්ට පේනවැත්තිේ මේක හොඳ ලස්සන පාට නවගේම තමයි මේක හරිම රස්සයි හරිම ලේසිෙන් හදාගන්න පුළුවන් ලේසිම ක්‍රමයකින් රසට හදාගන්න පුළාන් බට මෝජකක් තමයි මේක. ඉතින් වාටක හදාගත්තර පස්සේ බෝතලයකට දාලා වහලතියාගන්න පුළුවන් සති තුනක් ඔගේ අප කල්තියාගන්නත් පුළලුවන්. ඉතින් රිම ලේසිෙන් හදාගන්න පුළුවන් අනිතුවදගදද තම්මයි ඔගල මේ වම්බට මෝජක හදාගත්ත පස්සේ වම්ඹට මෝජ ගන්න ප්ලාස්ටික් හැදක් හරේ පොල්ට හැදක් කරි පාවිච්චි කරන්න මේකට ඇලමිනයම් වගේ හැදිනම් ඔන්න පාවිච්චි කරන්න එපා එහ මෝගල කළෝ තොකලන්ට මේක ගොඩක්කා තියයාගන්න බැරිවේ. ඉතිං හරිම ලේසියෙන් ගොඩක් රසට හදන විදි අතමන් කියලාදන්න අනිවාරෙන් ඔගලේ වම්බට මෝජක හදල බල්ල රස කියන්න මගේ වීඩක නරම්වට බොහෝම ස්තූතියි.